සාමාන්‍යයෙන් මිස්ටර් සමීර වාහනයක කුෂන් පැත්ත ගැන සැලකිලිමත් වෙද්දී සාමාන්‍යයෙන් කස්ටමර් මොනවද වාගෙන් ඉල්ලන්නේ? කියන්නේ වාහනේ මෙතෙන්ට දීලා මොන විදියෙ කන්ඩිෂන් එකක් දීලාන්නේ වාහනේ? මම කුෂන් කියන සබ්ජෙක්ට් එක කියන්නේ වෙනම දෙයක්. මොකද මම මුලින්ම ගණේමු කුෂන් කියන ව්‍යාපාර පටන් අරගෙන කුෂන් වල තමයි කරේ වාහන වල. කුෂන් එක කරන් යද්දී එක එක ප්‍රශ්න එනවා. කියන්නේ දැන් යකඩ දැන් අපි සීට් එකක් හදුවා යකඩ ප්‍රේම් එක හදන්න ඕනේ යකඩේ. එතකොට කුෂන් අපි යන්න ඕනේ වෙල්ඩින් ෂොප් එකට වෙල්ඩින් බාස් කෙනෙක් හොයාගෙන කුෂන් සීට් මේක වෙල්ඩින් කර. ඊට පස්සේ තෙන්ට ගිහිල්ලා මෙයාට වැඩ නැහැ කියනවා දවස් දෙකක් විතරයි ආයි කියනවා. එතකොට මට අරයාගේ සීට් සෙට් එක ගහලා දෙන්න බෑ. පරක්කු වෙනවා. එතකොට තමයි මම තීරණය කරේ හරි මම මේ හැම වැඩක්ම කරනවා කියන එක. යකඩ වැඩත් මම කරන්න පටන් ගත්තා. යකඩ සීට් ප්‍රේම් හදාගෙන යකඩ ওই බස් රේම් සීට් කරද්දි ඒවා මම කරගෙනම තමයි මේ වැඩේ කරගෙන ගියේ. එතකොට මම වෙල්ඩින් බාස්ලා වුණා උනා. ඒ වෙල්ඩින් බාස්ලා අරගෙන වැඩේ කරගෙන ගියා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ කුෂන් සේස් එක ගත්තාම දැන් අපි මෙතන ඉඳන් කුරුණෑගල ඉඳන් මෙතෙන්ට එනකොටත් කුෂන් හවුස් විශාල ප්‍රමාණයක් පහු කරගෙන ආවේ. ඔව්. එතකොට දැන් මේ ආයතනේ පටන් ගද්දී ඔබතුමාට තරංගයක් තිබුණ නැද්ද මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා මුල්ම කාලේ? ඇත්තට කුෂන් වැඩේදී තරංගයක් තිබ්බා. මොකද මම මේ වැඩ බල පටන් ගත්තේ දැන් අවුරුදු 10කට 12කට කලින්. එතකොට මේ කුෂන් ශේෂ්ත්‍රයේ උපරිම ලොකු මේ කට්ටිය ඉන්නවා මේ දිගටම. එතකොට මට හිතුණා මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. මම ඉස්සර බජට් ත්‍රිවිල් එකෙන් තමයි කුෂන් වැඩ පටන් ගත්තේ. එතකොට ත්‍රිවිල් එකට මම අමුතු දේවල් කරලා දාලා කරන් යද්දී තොටම බොලරෝ කම්පැනියෙන් මහින්ද්‍රා කම්පැනියෙන් බොලරෝ ජිප් එක ගෙනාවේ. මට ආසෙතු නම් ජිප් එකේ මොකක් හරි දෙයක් කරගන්න ඕන කියලා. ඊට පස්සේ මම අමාරුවෙන් ඉස්සරහම ගත්ත මම වාහනයක් බොලරෝ එකක්. අරගෙන මම මේක මට හිතෙන විදිහට පොඩ පොඩ මොඩිෆයි කරලා මේ තමයි වැඩේ පටන් ගත්තේ. එතකොට ඉස්සර තිබ්බ හැමෝම ඉතින් මොනවත් නැහැ බඩ ටික නමලා නිකන් රෙද්දක් ගහලා මේක ලොරි විදිහට තමයි පාවිච්චි කරේ. මම හිතලා මේක වෙනසක් කරන්න ඕනේ කියන හේතු හින්දා තමයි මේකට කට් ග්ලාස් දාලා නිකන් ඒක නිකන් डिप එකක් විදියට මොඩිෆයි කරා. ඒක ඊට පස්සේ මිනිස්සුන්ට ලොකු ජනප්‍රියත්වයක් ඇති වුණා. කම්පැනිත් වාහන ගොඩක් විකිනෙන්න ගත්තා. මටත් වාහන ගොඩක් එන්න ගත්තා. එතකොට ඇත්තටම මේක ඩිමෝ කම්පැනි, මහින්ද්‍රා කම්පැනි දෙකම අන වාහන මම මොඩිෆයි කරලා රටට වටේටම දුන්නා. ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන මහින්ද්‍රා බොලිරෝ එකේ මොඩිෆිකේෂන් නිර්මාතෘ ඔබ. ඔව් ඇත්තටම මම තමයි මුලින්ම මේක පටන් ගත්තේ බොලරෝ එකට මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා එක එක මොඩිෆයි කරලා මම අත්හදා බැලුවා. ඇත්තටම මේක මේ ගොඩක් ඒක මට මගේ ව්‍යාපාර දියුණුවටත් ඒක ලොකු හයියක් වුණා. ඒක හැමෝම ඇත්තටම සාමාන්‍යයෙන් සල්ලි නැති මිනිස්සුන්ට තමයි බොලරෝ වාහනයක් වගේ වාහනයක් ගන්න. ඒ වාහනේ අරගෙන ඉස්සරහ සාමාන්‍ය ගොඩක් බිලාඩු බොලරෝ වාහනයක් ඇත්තටම ලක්ෂ 10 මාට 11ට තිබ්බේ. ඒතර කස්ටම කෙනෙක් අරගෙන ඒක තව රුපියල් මේ ලක්ෂ 2ක් 3ක් 4ක් වියදම් කරලා ටයර් සෙට් එක දාලා ලස්සනට හදලා ඕන ගමන මොකද බඩුටි තමන්ගේ තියෙන ගෙදර තියෙන බඩු ටිකයි ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න හැම දෙයකම කරන්න තිබ්බ එකම වාහන පවුලේ වාහන වගේ ත්‍රිවිල් එක වගේ තමයි උනේ. ඊට පස්සේ තමයි කස්ටමර්ස්ලා ගොඩාක් ඉතින් වාහනේ ඇත්තරම මේ පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔව්. හයි බොන්. අපේ ලග්බිම මේ අපේ ලග් දරණී තලයේ මේ අපේ ලග්බිමේ 15 ඉංච බොහොම උත්සාහයෙන් ජීවුනුවේ නව සංකල්ප සොයා යන මිනිසුන් හොයාගෙන එනවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ නුවරපාලේ යක්කල ප්‍රදේශයේට. හැතරම තැන කිව්වොත් ගණේමුල්ල කුෂන් හවුස්. ගණේමුල්ල කුෂන් හවුස් කියපුවාම මීට අවුරුදු 10ක කාලයක පටන් වාහන කුෂන් ශේත්‍රයේ දැවැන්ත නාමයක් දිනාගත්තු මේ මුළු ලංකාවම හඳුනාගත්තු විශේෂයෙන් මහේන්ද්‍රා බොලෙරෝ රටේ ජිප්‍රියක් බවට පත් කරපු එහෙම නැත්නම් ඩිෆෙන්ඩර් ආකෘතිය ලංකාවට හඳුන්වා දුන්නු තැන කිව්වොත් නිවැරදි. මේ හිමිකරු සමීර රණංජය. අයිබන් සමීර. අයිබන් අයිබෝ. ඉත කොහොම ජීවිතේ? ජීවිතේ හොඳයි. දැන් කොරෝනාත් එක්ක තමයි මේ දවස්වල ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ දවස්වල මම හිතන්නේ වැඩපොලේ වැඩ කටයුතු ටිකක් අතරමඟ නතර වෙලා ඇති සේවක ප්‍රශ්න ටික. අතරමඟ මේ අතරමඟ නැවතිලා තියෙනවා. අවුරුද්දෙන් පස්සේ තාම හරියට වැඩක් පොලක් පටන් ගත්තේ නැහැ. මොකද මේ ගොඩක් කට්ටිය ගම්පහ ගිහම එන්න පොඩ්ඩක් බයයි මේ කොරෝනා පස්සෙත් එක්ක. ඉතින් අපි මීට පුළුවන් පුළුවන් විදිහට කට්ටිය අඩු කරගෙන දුරස්ත භාවයේ තියාගෙන ඉන්න කස්ටමර් කතා කරගෙන පොඩි පොඩි වැඩ ටික කරගෙන යනවා. අද මේ වෙනකොට ඇවිල්ලා තියෙන ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ? මේ ආපු කාපු කට්ට ගැන. ඇත්තටම ලොකු කට්ටක් ආව ජීවිතේ. යන්න තියෙන උපරිම තැනටත් ගියා මම. ඒක දැන් ඇත්තටම මේ රටේ වෙන ආර්ථික ප්‍රශ්නයි එක යම් යම් ප්‍රශ්න නිසා වාහන මිල වැඩි වෙනවා අඩු වෙනවා. ඒත් ඉතින් අපිට එන බිස්නස් එක ඒ අනුව තමයි තීරණය වෙන්නේ. දැන් ඇත්තටම දැන් මේ වගේ වාහනේ ලංකාවට වාහන ගෙන්නන්නේ නැහැ. එතකොට වාහනයක් ඇත්තටම මේ කස්ටමර්ස්ලා අලුත් වාහන ගන්න නැහැ. අපි දැන් තියෙන්නේ අර පරණ වාහන ටික ආපහු ගහපු ටික තමයි මේ දවස්වල රිපයර් කර කර යන්නේ. එතකොට දැන් අපි ඉන්නේ මිස්ටර් සමීර මේ බොලෙරෝ කියන රථ ඔබ මේ අමුතුම වැඩ ටිකක් කරනවානේ. ඇත්තටම මේ කන්සෙප්ට් එකට කොහොමද මේ අලුත් අලුත් දේවල් හොයන්න මේකේ නව සිතුවිල්ල කොහොමද පහළ වෙන්නේ? සිතුවිලි කියන්නේ මම නෑ ඇත්තටම මට දෙයක් හිතලා මං ආසයි අලුත් දෙයක් කරන්න කාගෙවත් කොපි කරලා දෙයක් කරන්නවත් දෙයක් ආස නෑ. මම YouTube එකේ
ගොඩක් වීඩියෝස් බලනවා කිය පිට රටවල් වල කරන වැඩ කොහොමද කියලා ඒවා බලලා අත මම හිතන මේ වාහනෙට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියන මේ විදියට තමයි කරන්නේ මොකද ඉස්සලාම බෝඩෝ එකට කට් ග්ලාස් දාලා ඊට පස්සේ ජිප් එකක් විදියට මම ලස්සනට හැදුවා සපාරි ජිප් හැදුවා ඒක අපි වැඩේ අපේ මාසයක් දෙකක් තුනක් හතරක් ඕක අවුරුද්දක් කරන් යද්දි ඕක බලනවා කට් බලලා ඒක ඕගොල්ලන් කරන්න කොපි කරන්න මම ගා වැඩ කරපු අයත් ඉන්න ගුණොත් ලංකාවේ හැමතැනම වැඩ පොළවල් දාගෙන ඒගොල්ලොත් කරනවා එහෙම කරන් යද්දි මම බලනවා දැන් ආය අලුත් දෙයක් මොකද්ද කරන්න පුළුවන් කියලා අලුත් දෙයක් නිසා තමයි මම බෝඩෝ එක ඩිපෙන්ඩර් විදියට හදන්න ඕනේ කියලා හිතලා තමයි ඉස්සලාම පටන් ගත්තේ මේක හදන්න හැබැයි මේකත් දැන් ගොඩාක් ගොඩාක් කට්ටිය ඒක මේ කරනවා ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් කස්ටමර් කෙනෙක් ඔබට ගෙනල්ලා දුන්නොත් මේක ඩිෆෙන්ඩර් ක්වොලිටියට කන්වර්ට් කරලා දෙන්න කොච්චර විතර කෝස්ට් එකක් යනවද මිස් සන්දේ මේක කෝස්ට් එක කියන්නේ මේක කරන විදි ගොඩක් තියෙනවා අපි ඇත්තටම ඔයා කියලා බජට් එකක් කිව්ව මට කියන්න බෑ වට ලක්ෂ 10ක් යනවා 12ක් යනවා 15ක් යනවා කියලා වට ඇත්තටම සල්ලි තියෙනව නැද්ද දැන් වාගා වාහනේ තියෙනවා දැන් ගොඩක් අය කෝල් කරගෙන මට වාහනයක් නැහැ වාහනයක් ගන්නත් ඕනේ මෙහෙම මෙහෙම කියලා මම කියන්නේ ඔයා යන්න ඔයා බජට් එකට හරියන විදිහට මම වැඩ කරන්න මොකද අපි දැන් ඩිෆෙන්ඩරේට ලොක්ස් තියෙනවා ඒක නේද ඇතුලේ දැන් ඇත්තටම මොකද ඩිෆෙන්ඩර් කිව්වම කෝස්ට් එක වැඩි බඩු සාමාන්‍ය පිටිපස්සේ දොරේ ලොක් එක සාමාන්‍ය රුපියල් 30000ක් විතර නේද අරින වාහන දොර. ඒක තමයි කස්ටමර් කෙන් අහන ඔයාලට මේ සරණේරු දෝනේ මේ ලොක් දෝනේ ඔයාලට මේ විදියටම කරනවා නම් මේ ගන්න යනවා මම කියන්නේ ඒක අපි සාමාන්‍ය ලක්ෂ 2 2 3 ඉඳන් ලක්ෂ 10ට 15ට යනකම්ම ඩිසයින් තියෙනවා කස්ටමර්ට ඕන විදියට මොකද ටයර් ඇලෝ වීල් සෙට් එක ටයර් සෙට් එක සාමාන්‍ය ටයර් ලක්ෂ 2000ක් විතර යනවා එතෙන්ට. එහෙම බැලුවොත් ඒක කස්ටමර්ට විඳන් කරන්න බලුවන් විදියට අපි බලලා කෝස්ට් එක හදලා වැඩි බලාරම් කරලා දෙනවා. එතකොට දැන් මේ මොඩිෆිකේෂන් එක දැන් අපි හිතමුකු සංචාරක ව්‍යාපාර ශාස්ත්‍රයේ කෙනෙක් ඉන්නවා විශේෂයෙන් අපි දන්නවා සීගිරිය යාල වගේ ගත්තාම මේ ගොඩක් ඒ වගේ පැතිවල මේ බොලෙරෝ රථ තමයි පාවිච්චි වෙන්නේ අපි කියනවා සෆාරි කියලා දැන් ඒ පැත්තත් මෙතනදී සිද්ධ වෙනවද ඔව් අපි ලංකාවේ හැම පැත්තම මොකද සෆාරි කියන්නේ යාල ගත්තාම යාල ජිප් හදන විදිය වෙනස් හබරණ හදන විදිය වෙනස් ඔව් ඒ වගේ තියෙනවා ඔයා දැන් සපාරි ජිප් එකක් අහුව මං අහනවා ඔයා කොහෙද සපාරි කරන්නද කියලා ඔයා යාල පැත්තද නැත්නම් උඩවලව සයිඩ් එකද හබරණ පැත්තද කියලා අහලා ඒ පැත්තට උචිත විදිහට තමයි අපි මේ වාහන හදලා දෙන්නේ මොකද කියන්නේ යාල එහෙම යන වාහන සාමාන්‍ය නෝමල් පාරේ යන්න බෑ මොකද සීට් උඩට උඩට ගහලා ඒක මේ විදිහට හදුවොත් ඒක සපාරි යන්න විතරයි පුළුවන් වෙන වැඩකට ගන්න බෑ අපි හබරණ හදන එක ඒක නෝමල් බටකුඩුව දාලා හදලා ඒක සාමාන්‍ය අපිට මේ පාරක හරි යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ වාහනේ හදලා දැන් කවුරු හරි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ගණේමුල්ල කුෂන් හවුස් එකට ඇවිල්ලා මගේ මේ බොලෙරෝ රථයක් තියෙනවා මට මේ වෙන මොකුත් අවශ්‍යතාවයක් නැහැ මගේ ෆැමිලි එකත් එක්ක සාමාන්‍ය වායු සමනය කරපු වාහනයක යන්න පුළුවන් ක්වොලිටි එකට මේක ගෙනල්ලා දෙන්න කිව්වොත් එහෙම හැකියාවක් තියෙනවද සමීර මේකට ඩුවල් ඒසි හයි කරලා ඔව් පුළුවන් පුළුවන් අපි අපි අපේ එකක් තියෙනවා වා කිව්වොත් අපි හැමදේම මේ ආයතනයෙන් අපි ඉවර කරලා දාමු මොකද ඒසි කරන්න කියලා තව තැනකට දාන්න ෆයිබර් වැඩ කිව්වොත් ෆයිබර් වැඩ ගන්න වෙන තැනකට දාන්න ඕනේ එහෙම නැහැ අපි මේ ආයතනයක නවත් මේ ආයතනයේ දිකටම අපි සියලු වැඩේ ඉවර කරනකම්ම කරනවා. හරි. එතකොට දැන් මේ ආයතනය තුල හැම වැඩක්ම එකම වහලක් යටින් සිද්ධ වෙන්නේ වෙන වෙන තැන් වලට යන්නේ නැතුව. නැන්නතු. සියලු දේ අපිමයි කරන්නේ. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් සමීරද අපි දන්නවා වාහනයක් මොඩිෆිකේෂන් කරපුවාම මේ රටේ වළංගු රතවාහන නීතිය අනුව මේ වාහනේ රතවාහන නීතියට යටත් වෙනවද එහෙම නැත්නම් මේක මොකක් කරි එහෙම මේ නීතියෙන් පිට අපි ගිහිලා කරන වැඩක් විදියට මේක සැලකෙන්නේ 100% මේක තියෙනවා මේක ඇත්තරම මේ ලංකාවේ නීතිය හරිය වැදුවොත් ඇත්තරම මේක මේ මේ අපේ නීතියට එක මේ පටහැනි මොකද අපි සාමාන්‍යයෙන් අපි මේක ගන්න ඉතින් මුල්ලා කුතිය වෙනස් කිරීමක් තමයි තියෙන්නේ ඉතින් අන්න එතනේ ප්‍රශ්නේ එනවා අපි සාමාන්‍ය මේක ඉතින් නෝමල් කැනපිය ගන්න ක්ලෝස් බොඩි කියලා තමයි පොතේ වදින්නේ මේ විදියට තමයි රෙස්ටර් කරලා තමයි ඉතින් මේ විදියට කරන් යන්නේ වාහනේ. ඒතකොට යම් කිසි කෙනෙක් මේ විදියෙ මොඩිෆිකේෂන් එකක් කරලා පාරේ ගියොත් රත වාහන පොලිස් නිලධාරියෙකුට මේක අත්අඩංගුවට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ලංකාවේ. ඔව් තියෙනවා. එතකොට දැන් ඇයි එහෙනම් මිනිස්සු මේවට මෙහෙම පෙළඹෙන්නේ එහෙම වැරදි කියලා දැන දැනත් එහෙම පෙළඹෙන්නේ සමහරට මම හිතන්නේ මේක මේ එහෙම ලොකු අවධානයක් රතවාහන පොලිසියේ මම හිතන්නේ නැතු නැතිකම එහෙම ලොකු දෙයක් නෑ හදිස්සිය මෙහෙමයි ප්‍රශ්නයක් නෑ හදිස්සියක් වෙලා මොකක් හරි වෙලා මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි මාරාන්තික දෙයක් වියනුත කර මක් කරුණොත් ඔක අපිට වාසේ පොලිසියට උසාවිදානක එක්සැමිනහරාම එක චෙක් කරන්න බෑනේ අන්න එතකොට තමයි අර එක්සැමින බලද්දි මේක තිබ්බ ආකෘතිය නෙමෙයි වෙන ආකෘතියක් තියෙන කියලා අන්න එතනින් තමයි පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්නේ තමයි ගැටලුව වෙන්නේ හරි දැන් සරලම කතාව කිව්වොත් අපි කුෂන් පැත්තගෙනම කතා කරමුකෝ දැන් අපි වාහන මොඩිෆිකේෂන් ගැන කතා කරලා තියෙනවා තව ගොඩාක් දේවල් ගැන කතා කරලා අපි මේකත් කතා කරන්න ඕන සාමාන්‍යයෙන් වාහනයක කුෂන් පැත්ත කොච්චර වැදගත්ද වාහනයකට ඇත්තටම වාහනේ අපි මොනවා කරා කොච්චර කරත් කුෂන් එක හරි හරි ක්වොලිටි එකට තිබුණත් ඒ වාහනේ ඇත්තටම මේ ඒක වාහනේ ගන්න තියෙන පෙනුම අපිට ගන්න බෑ කුෂන් එකේ
මම්බෝරෝ වාහනේ ඔය මං කුෂන් එක මං ඇත්තටම හදපු දැන් අලුතෙන් ලිමෝසින් සිස්ටම් එකකට තමයි උඩ ලයිට් දාලා මිනිසුන්ට වෙනසක් කරන්න දැන් ගොඩාක් කස්ටමර්ස්ලා ඒක දැක්කම ගොඩාක් ආස හිතෙනවා සාමාන්‍ය බෝරෝ වාහනයක් නිකන් මේ මොකද්ද උඩ ලයිට් දාලා හැම වටේටම දාලා එතකොට වෙනසක් තියෙනවා අපිට කුෂන් එකෙන් තමයි වාහනේ තියෙන කැත හැම දෙයක්ම අයින් වෙන්න කුෂන් පැත්ත ලස්සන කරොත් මේ වැඩි ලස්සනට තියෙනවා එතකොට සමීර මේ කුෂන් පැත්ත සහ අපෝස්ටින් පැත්ත කියන්නේ කොටස් දෙකක්ද එහෙම නැත්නම් එකම ශේෂ්ත්‍රයට සම්බන්ධද එකම ශේෂ්ත්‍රයට සම්බන්ධයි එකම ශේෂ්ත්‍රයට සම්බන්ධ දෙකක් එතකොට අපෝස්ටින් හැම දෙයක්ම මේ කුෂන් ශේෂ්ත්‍රයට තමයි යන්නේ එතකොට දැන් මේ මගෙත් මිල ගණන් වෙනස් වෙන්නේ අදාළ කන්ඩිෂන් එක අනුව තමයි අපි අතල ඉන්ටීරියර් නෝමල් විදියට කරනවා නම් ගන්නවට වෙනවා අර විදියට LED ලයිට් සිස්ටම් දාලා ලයින් AC දාලා එහෙම කරනවා නම් පොඩ්ඩක් මිල වැඩි වෙනවා මිල වැඩි වෙනවා ඒක අර මං කිව්වා කස්ටමර් කෙන් අහලා අපි කස්ටමර් කේ තියෙන බජට් එකට අපි වැඩේ කරලා දෙනවා ඔව් නම් වශයෙන් කියන්න පුළුවන් ද ඔබතුමා මොන වගේ වාහනද කරන්න කියලා අපි දැන් බොලෙරෝ ගැන දන්නවා මහින්ද බොලෙරෝ දන්නවා තව මොනවද කරන වාහන ඩිමෝ කම්පැනි වාහන කරනවා ඊට අනිත් ගාන බස් සීට් සනම්මණන් ඉව කරනවා ජපන් වාහන ජපන් වාහන තෝණයක් අපි කරනවා ඕන එකක් කරනවා ඕනම වාහනයක් ඕන වාහනයක් කරනවා කවුරු හරි ගෙනල්ලා දුනොත් මෝටර් සයිකල් එක සීට් එක වහලා දෙන්න කිව්වත් ඒකත් කරලා දෙනවා ඒ කියන්නේ එකම දේ එකම කටයුත්ත එකම වහලක් යටින් ඕනම විදිහට ඕනම වාහනයකට කරගන්න පුළුවන් කරගන්න පුළුවන් හැකියාව මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙයි අපේ ආදරණීය ජනතාවට දැන් අද තැනක තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම ඇවිල්ලා සීට් එකක් කුෂන් කරගන්න ගියපුවාම කුෂන් එක මෙතන ගහන්නේ වැල්ඩින් පාත් එක වෙනම තැනක කරන්නේ ඒක වෙනම කරන් ඉන්න ඕන හැබැයි ගණේ මුල්ල කුෂන් හවුස් එකට ආපුවාම ඒ සියල්ලම එකම තැනකින් කරගන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබේ වාහනේ කුෂන් පැත්ත ගැන කතා කරනවා නම් එකම තැනක් තියෙන්නේ තමයි ගණේ මුල්ල කුෂන් හවුස් ආයතනයේ මෙතන සමීර සූදානම් ඉන්නවා මේ හැම දෙයක්ම ඔබට ඒ ආකාරයටම කරලා දෙන්න. අපි පොඩ්ඩක් අවසාන වශයෙන් කතා කරමු මිස් සමීර දැන් මේ වගේ රතයක් ගොඩනගද්දි මොන වගේ කරුණු කාරණාද මේක කන්වර්ට් එකට බලපාන්නේ ඔබතුමා මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ මේ වගේ කාණ්ඩ තියෙනවද මෙන්න මේ නම්බර්ස් වල විතරයි මම කරන්න කියලා එහෙම තියෙනවද නෑ එහෙම ප්‍රශ්නයක් නෑ පරණ වාහන අලුත් වාහන ඕනයක් කරන්න පුළුවන් ඒත් ගොඩාක්ම මේ කට්ටිය තියෙනවා පරණ පී නම්බර් ආ බෝල්ද මම කතා කරගෙන අහන්න බෝල්රෝගේ පී නම්බර් එක ගත්තොත් හොඳයි නේද ඔකින්ද මොකද ඒක අර මූණ ටිකක් දිග හින්දා ඩිෆෙන්ඩර් එකේ පේනුම ලස්සන දෙනවා ඒත් එක එකපාර එක තියෙනවා පවර් නැහැ ඔව් අපි ආයෙක ගත්තොත් ආයෙ පවර් කරන්න ඕන වෙනම ඒක AC එන්නේ AC එක වෙනම අපි කරන්න ඕන අන්න ඒ ප්‍රශ්න තියෙනවා දැන් AC පවර් තියෙන එකක් ගත්තොත් ඒ දෙක අපිට කරන්න ඕන අර විදිහට පොඩි එක හදාගෙන යන්න පුළුවන් සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු තුනක් ගෙනාවොත් අතිසාර්ථක විදිහට වැඩි කරගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ කස්ටමර්ගේ තියෙන විදිහට තමයි ගන්න පුළුවන් වත්කම හැටියට වාහනේ අරගත්ත අරගෙන මොකද දැන් අපි අර පරණ වාහනයක් ගත්තොත් AC කරන්නයි පවර් කරන්න එතෙන්ට තව කස්ටමර්ගේ වෙනවා කොස්ට් එකක් යනවා මොනවද දැන් මේක තව ඉස්සරහට ඔබතුමා මොනවද දිනු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා ලංකාවේ විවිධ පුද්ගලයෝ විවිධ දේවල් කරනවානේ සමහර ලාවට මේ වගේ එක පැත්තක ගත්තාම ලිමෝසින් කතන්දරේ එනවා එතකොට දැන් ඔබතුමා මොනවද අලුත් ක්‍රියේෂන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඩිෆෙන්ඩ් එකත් එක්ක මොන වගේ දේවල්ද සපාරි වලට අමතරව ඔව් ඇත්තටම මේ දැන් ඩිෆෙන්ඩ් එක දැන් මම මේක ඇතු හැදුවේ ආකෘතිය ඩිෆෙන්ඩර් කියන්නේ දැන් මම ඉස්සරහට මම මේක ඇතුල ගොඩක් දැන් මොකද අපේ ලංකාවේ තාම නෑ වාහන මේ සාමාන්‍ය මිනිස්සුන්ට කැලේ ගිහිල්ලා සපාරියක් ගිහිල්ලා හැම දෙයක්ම දැන් මම ඉස්සරහට හදන්න හිතාගෙන ඉන්නා මේක ඇතුලේ සාමාන්‍යයෙන් දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගිහිල්ලා යාළුවෝ දැන් හතර පහ දෙනෙක් ගිහිල්ලා ඇතුලේ දවස් හතරක් පහක් ඒගොල්ලන්ට කැලේ ඇතුළට වෙලා උයාගෙන පියාගෙන කාලා නිදාගෙන ඉඳලා හැම දෙයක්ම ආයි එළියට එන්නේ නැහැ කැලේ ඇතුළට ගියානම් කූඩාර මෙතන ගහගත්ත එතන ඉඳන් එතනින් කාලා බීලා පුල් හැපෙනින්න යන කරන් එන්න පුළුවන් විදිහ තමයි දැන් මම ඉස්සරහට දැන් බලාපොරොත්තු වෙන වාහන දෙක තුනක් හදාගෙන යනවා ඒවා මම ඉදිරියේදී මම ඔයාලට පෙන්නන්නම් ඒ වගේ කන්සෙප්ට් එක තමයි ඉස්සරහ මොකද දැන් අර ටුරිසම් ප්‍රශ්නේ අපේ දා පොඩ්ඩක් රටේ බලපාලා තියෙන නිසා ඉස්සරහට හොඳ වෙයි හොඳ වුණාම ඒ වගේ දෙයක් හදලා දුන්නාම මේ ඇත්තටම අපේ ජනතාවට ගොඩක් ලේසි වෙයි ඒක. いや ඔබ කියන්නේ මේ බොලරෝ රතේම කුස්සියක් තියෙනවා නිදා ගන්න තැනකුත් තියෙනවා ටෙන්ට් එක එළිය ගහගෙන එහෙම නිදා ගන්නත් පුළුවන් අතුරේ කැම් බීම ටික උයා ගන්න පුළුවන් වතුර ටික තියෙනවා වාහනේ ඇතුලේ කරන්ට් එක අපිට තියෙනවා හැම දෙයක්ම වාහනෙන් දෙන්න පුළුවන්. ඔබ හිතුවද බොලෙරෝ එක කවදා හරි දවසක ජංගම නිවසක් බවට පත් වෙයි කියලා? ඒ සිහිනේ සමීර සැබෑ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපේ ලග්බිම අද මෙතුමව හොයාගෙන ආවේ. ඉතින් ඔබටත් ඇති ඔබගේ රතය මේ විදිහට මොඩිෆිකේෂන් කරගන්න. බොලෙරෝ රතයක් වෙන්න පුළුවන්, ඕනම වාහනයක් වෙන්න පුළුවන්. සීට් පැත්ත කුෂන් පැත්ත අංග සම්පූර්ණව කරගන්න පුළුවන් හැකියාව මේ ආයතනය තුල තියෙනවා. සමීර මහත්තයා අපි මතක් කරමු කෙනෙක් එනවා නම් කොහොමද ඔබතුමාගේ ආයතනයට එන්න ඕන? අපි හිතමු කොළඹ පැත්තෙන් එනවා නම් කොහොමද එන්න ඕන? කොළඹ පැත්තෙන් එනවා නම් යක්කල
හන්දිය පහුකලා කිලෝමීටර් 4ක් විතර ඉන්න ඕනේ නුවර පැත්තට. අපි නුවර පැත්තේ ඉඳන් යනවා නිට්ටඹුව තිහාරිය පහුකලා කිලෝමීටර් 3ක් 4ක් වගේදී වැඩවල මගේ තියෙනවා. මේ යක්කල මහේන්ද්‍රන් ෂෝරූම් එක ඉස්සරහම තමයි තියෙන ඕනකට හොයා ගන්න බලුවා. අපි දුරකථන අංකෙත් පොඩ්ඩක් සඳහන් කරමු. 077 60 30 600 077 60 30 600 ඔන්න සමීර මහත්තයාගේ දුරකථන අංකේ. මේ අංකෙට කතා කරන්න ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔහුත් එක්ක සාකච්ඡා කරගන්න. අර අපි කතාවටත් කියනවානේ නිකන් හොදාගෙන ඔක්කොම හූරාගෙන කණ්ඩ විපදිච්ච මිනිස්සු ඉන්න අතර සමීර කියන්නේ තම ඔබගේ බජට් එකට ඔබට ගැළපෙන විදිහට ඔබගේ රටේ අලංකරණය කරලා දෙන ආයතනයක්. ඉතින් සමීර බොහොම ස්තුතියි අද අපිත් එක්ක මේ දක්වපු සහයෝගයට. අපි ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ ආයතනය දියුණුවට පත් වෙලා ඔබගේ ලොකු ගමනක් ආව මේ ශ්‍රේෂ්ඨ තුල ලොකු දුකක් වින්දා ඒ දුක අද මල්පර දැල්ලා තියෙනවා. ඉතින් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත්ම වැඩක් එක්ක අපි ඉස්සරහා දි හමු වෙමු. එන සෙල දිනාට ආයුෂ බොහෝ වේවා. සමීර මහත්තයාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමුගෙන යනවා ගණේ මුල්ල කුෂන් හවුස් ආයතනයෙන් අද දවසේ. ස්තුතියි සෙල දිනාටම ජයෙන් ජය වේවා. අයිබෝන් සමීර තුට්ටක් කියන්න දිනවා කියන්න ඇත්තටම ඔයගොල්ලන් දුර බැහැර ඉඳන් මා විශේෂයෙන් තෝරගෙන මේ වගේ දෙයක් කරන්න ඇත්තටම ආපු එක මට ලොකු සතුටක් ඇත්තටම. මමත් ඔයගොල්ලන් YouTube channel එක දිනෙන් දින දිනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයිබෝන්. හයි ජයවා. ඉතින් යාළුවනේ ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.